අයිබෝන් ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම කුෂාණී කෞශල්‍ය ප්‍රථමේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත මත් උදුර මැඩලීමේ වැඩපිළිවෙල සාර්ථකව බක්මහ දියුරුමත් අනිද්දා අගමැති සහ TNA අතර සාකච්ඡා ශ්‍රී ලංකාව තුල කිසිදු කඳවුරක් පිටුවන්නේ නැති බවට ඇමරිකාවෙන් සහතිකයක් කල් ඉක්ුත් වූ සුවඳ බෙලවුන් පිටකොටුවෙන් මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවටගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ කොකේන් කිලෝග්‍රෑම් 769ක් ප්‍රසිද්ධියේ විනාශ කෙරුණා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණය යටතේ කැලණිය මඟුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේදී කොකේන් තොගය විනාශ කෙරුණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමෙන් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයයි එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංගුවේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මද්‍රව්‍ය විනාශය සිදු කෙරුණා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොකේන් විනාශ කිරීම පූර්ණ අධීක්ෂණයට ලක් කළා පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට සම්බන්ධ වුණා කොකේන් විනාශ කිරීම සජීව ලෙස දැක බලා ගැනීමට මහජනතාවටද අවස්ථාව උදා වුණා මත්කුඩු රසායන ද්‍රව්‍ය අඩංගු ටැංකිවල දමා දියකර පොලිස් ආරක්ෂාව සහිතව පුත්තලම සිමෙන්ති සංස්ථා පරිශ්‍රයට රැගෙන ගොස් අධික තාප උඳුන්වල දමා වාෂ්ප කිරීම සිදු කෙරෙනවා 2016 වසරේදී ඔරුගොඩවත්ත බහලුම් මංගනේදී අත්අඩංගුවටගත් කොකේන් කිලෝග්‍රෑම් 301ක් කැලණිය පෙතියාගොඩදී සොයාගත් කිලෝග්‍රෑම් 31ක් උරුගොඩවත්ත රේගුවංගනේදී සොයාගත් කිලෝග්‍රෑම් 219ක් සහ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේදී අත්අඩංගුවටගත් කිලෝග්‍රෑම් 216කුයි මෙලෙස විනාශයට පත් කෙරුණේ මෙහිදී මේ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ ඉන්සි එකෝ සයිකල් නැමැති ආයතනයේ විසිනුයි මාර සඳහන් කරන ලද ඝන කොකේන් දියර කොකේන් බවට පත් කිරීමයි රසායනික වූ ඒ ක්‍රියාවලියක් හරහා ඉන්සිය සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙත රැගෙන යන දියර කොකේන් එහිදී සෙල්සියස් අංශක 1800ක් සහ 2000ක් අතර වූ උෂ්ණත්වයකදී මේ දියර කොකේන් පූර්ණ දහනය කිරීමකට ලක් කිරීමට නියමිතව තිබෙනවා මෙහිදී අදහස් දක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනු පුටා දැමීමේ වැඩපිළිවෙල මේවන විට ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක බවයි මම ඒ අධිතාක්ෂණික උපකරණ අපේ රට ගෙන්වා ගැනීම සඳහා ඒ නිෂ්පාදනය කරන්න විශේෂයෙන්ම ඉතාමත්ම සූක්ෂම ඉහළම තාක්ෂණික උපකරණ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ අපේ රටවල් වලින් මිල ගණන් කැඳවලා තිබෙනවා ඒ අනුව අපි ඉදිරි මාසයක් වගේ කාලය තුළ තාක්ෂණික උපකරණ අපි ලබා ගන්නවා අපි නීති විරෝධී මද්‍රව්‍ය පාවිච්චි කරනවා මේ රටේ 150,000ක් විතර වෙනවා අපි මේ විදිහට මේ මද්‍රව්‍ය සොයාගෙන වැටලීම් කරලා මේවා විනාශ කරන වගේ මද්‍රව්‍ය පාවිච්චි කරන අය පුනරුත්ථාපනය කිරීම සඳහා අලුත් වැඩපිළිවෙළක් පුනරුත්ථාපන අධිකාරියක් සමග අපි පටන් ගත්තා නමුත් මේ සියල්ලත් එක්ක මද්‍රව්‍ය ජාවාරම් කරුවා බෙදා හැරින්නා සහ පාවිච්චි කරනවා මද්‍රව්‍ය විකුණනාය බෙදා හරිනාය පාවිච්චි කරනාය උඩු දුම් අදිනාය මේ සියලු දෙනාම නීතියේ රැහැට අසු කර ගැනීම සඳහා විශේෂයෙන්ම අපි රේගු පෙරළ ආරක්ෂක සුරාබදු මේ සියලු අංශව මීට කලින් ක්‍රියාත්මක නොවු උළුල් වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා වෛද්‍යවරයෙක් සාධ්‍ය කළොත් මද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා කියලා ඔහුගේ රුධිර පරීක්ෂණයකින් ඔහු රෝගියෙක් විදිහට තමයි හඳුනාගන්නේ ඒ නිසා ඔහුව පුනරුත්ථාපනය කරන්න පුළුවන්කම තිබෙනවා අපි අලුත් පුනරුත්ථාපන කඳවුරු රාශියක් ව්‍යුත්පත්ත කරනවා දැනට තියෙන පුනරුත්ථාපන කඳවුරු වලට අමතරව ඒ වගේම මේ පිළිබඳව මර්ධනය කියන කාරණාවෙදී දඬුවම් දීම ඉතාමත් අත්‍යවශ්‍යයි ඒ නිසා මේ රටේ මරණීය දඬනීය අනුප්‍රවත්තාවි නීතිගත වෙලා තිබෙනවා සහතික වෙලා තිබෙනවා ඒක ක්‍රියාත්මක වෙලා නැහැ ඒ ක්‍රියාත්මක නොවීම තමයි මේ රටේ අපරාධ පාතාල නීති විරෝධී මද්‍රව්‍ය වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේ ඒ නිසා ඉදිරි දිනවලදී මරණීය දඬනීය ක්‍රියාත්මක කිරීමක් කරනවා ඒ සම්බන්ධයෙන් නාමලීකරණත් මෙවන් ප්‍රපිලියල් කළ අවසානයි දිනෙත් අපි තීන්දු කරලා ඉවරයි මේ අතර මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දියුරුම ප්‍රතිඥාව ලබා දීම අනිද්දා සිදු කෙරෙනවා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන පෞද්ගලික ආයතන හා පාසල් ඇතුළු රටේ සමස්ත ජනතාවගේ දායකත්වයෙන් බක්මහ දියුරුම නමින් මතින් වැළැක්වීමේ ප්‍රතිඥාව ලබා දීමට ජනාධිපති කාර්යාලයේ කටයුතු යොදා තිබෙනවා අනිද්දා පෙරවරු 8:30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී මෙම කටයුතු සිදු වන්නේ
මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළු සියලු පහසුකම් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෝදර ට්වින්ස්ටයින් උද්‍යානයේ ඊයේ පසුරි පැවති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පළවෙනි වතාවට කාලෙකින් පස්සේ මත්ද්‍රව්‍ය විනාශ කරේ 2017. දැන් ආපහු මත්ද්‍රව්‍ය විනාශ කරනවා. පළවෙනි වතාවට එක රජයක අවුරුදු දෙකක් කාලෙදී දෙපාරක් මත්ද්‍රව්‍ය විනාශ කළා තිබෙනවා. එහෙනම් මත්ද්‍රව්‍යයට විරුද්ධව වැඩි වැඩියෙන් අපි ක්‍රියා කරන්න ඕනේ. මේක පොලිසියට විතරක් සීමා වෙලා නැහැ. මේ සටනට අපි කැප වෙන්න ඕනේ. මේ සටන ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ වගේම අලුත් නීති ඕනේ. අපි දැන් මේ නීති ක්‍රියාත්මක කරගෙන යනවා. මේ අපි දැන් අද කළා තියෙන්නේ තියන අංශ එකතු කළා. කාර්යක්ෂම කිරීම. අලුත් තාක්ෂණයේ දිහා බලලා මේ ක්‍රමවේදයේ නවීකරණයක් එන අවුරුදු දෙක තුලේදී අපිට ඇති කරන්න උවමනායි කියලා මම කියන්න කැමතියි. ඒකට උවමනා මුදල් ලබලා දෙනවා. මත්ද්‍රව්‍ය නැති කරන සටන සාර්ථකව ගෙනියන්න අපි තව තව මුදල් ලබලා දෙන්නම්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණා. උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා. දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා මෙන්ම රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අගමැතිතුමා කමිටියක අපොයින්ට් කරවනේ ඒ කමිටියක හම්බුණා. අද ඔකම නෝත් ඊස්ට් ඩෙවලොප්මන්ට් ගැන කතා කරුවා. ටිකක් වැඩ කරන්න තියෙනවා. නමුත් කොච්චර සල්ලි තියෙනවා ඒ සල්ලි රිලීස් කරලා වැඩ ආරම්භ කරන්න කියලා අහමදිතුමා සෙක්‍රටරි මහත්තයාට කීවා. ඉඩම් ප්‍රශ්නයක් කතා කරුවා. ඉඩම් රිලීස් කරලා ගැන කතා කරුවා. අයවැයට ඡන්දය දීම ගැන ඔබතුමාලා මේ තීරණයක් කරන්න තියෙනවා. අපි මාස 3ක් කලින් විතර අපි කීවා අපි ආණ්ඩුවට සහයවෙනවා කියලා. දැන් මොකද වෙනස් කරලා නැහනේ. මම හිතනවා අපි සහයවෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අපේක්ෂා කරන බොහෝ ඉලක්ක මෙවන විටත් වත්මන් රජය අත්පත් කර ගැනීමට සමත් වී සිටින බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. විඳිතයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය තුළදී ඉදිරියට පැමිණෙති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මානව හිමිකම් කවුන්සිලයේ 31 යෝජනාවෙන් අපේක්ෂා කිරීම අතුරුදන් වූවන්ගේ කාර්යාලය මේවන විටත් පිහිටුවීමට රජයට හැකි වී තිබෙනවා. හානි පූර්ණයේ සඳහා කාර්යාලයක් පිහිටුවීම, සත්‍ය හා සංහිඳියාව සඳහා කොමිසමක් පත් කිරීම ඇතුළු ප්‍රගතිශීලී පියවර කිහිපයක් ගෙන ඇති බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසියේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිපුණතාව හා පරිණතභාවය ඉතා හොඳින් පෙන්눔 කරන බවද ඒ මහතා පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මානව හිමිකම් කවුන්සිලය හා එහි සැසිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බව මංගල සමරවීර මහතා කියා සිටිනවා. විඳිතයින් සඳහා අවශ්‍ය වන්නේ ජයග්‍රහකයාගේ සාධාරණත්වයෙන් නොවන බවද නිවේදනයෙහි දැක්වෙනවා. සෑම පුරවැසියෙකුගේම භාෂාව, ආගම හා අනන්‍යතාවට ගරු කිරීමේ සමාජයක් නිර්මාණය කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කරනවා. විදේශ විනිසුරු වරුන් මෙරටට ගෙන්වීමට රජය ඉඩ නොතබන බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. යුද ගැටුම් පැවති සමයේ සිදු වූ වැරදි සඳහා මෙරට නීති අනුව කටයුතු කිරීමේ හැකියාව ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙම අදහස් පළ කළේ කෑගල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ ජල ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වමින්. ආසියා සංවර්ධන බැංකුවේ ආධාර මතයි එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණේ. කෑගල්ල ගනේපල්ල ජල සම්පාදන ව්‍යාපෘති වෙනුවෙන් වැයකිරුණු මුදල රුපියල් මිලියන 73ක්. ඒ යටතේ පවුල් 457කට සෙත සැලසෙනවා. රුවන්වැල්ල වැන්දල ප්‍රදේශයේ ඉදිකරනු ජල ව්‍යාපෘති සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 483ක්. මෙමගින් පවුල් 2000කට සෙත සැලසෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී තුසිතා විජේමාන හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජේ පෙරේරා යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ විදේශ කටයුතු අමාත්‍යතුමා ඉතාම පැහැදිලිව ජෙනීවා සම්මේලනයේදී අපේ ස්ථාවරය කියලා තිබෙනවා. ඒක අපේ ව්‍යවස්ථාවට අනුකූලව අපේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට කිසිම හානියක් නොවනසේ කළ යුතු කාර්යයක්. මේ පිළිබඳව හරි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරලා තිබෙනවා. අපට අපේ ව්‍යවස්ථාවට අනුකූල නොවන දෙයක් මොනතරම් බලපෑම් ආවත් ඒක අපට කළ නොහැකි කියන එක අපි පැහැදිලි කරලා තිබෙනවා. අපට අපේ ව්‍යවස්ථාවට අනුකූලව කළ හැකි දේවල් විතරයි අපිට කළ හැක්කේ. ඉතින් මේ පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා. ඒක ජාත්‍යන්තරයත් පිළිගත යුතුයි.
නඩු ප්‍රමාදයන් වැළැක්වීම සඳහා ස්වයංක්‍රීයකරණය කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බව අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයන අමාත්‍යාංශවල වැශීර්ෂයන් සංශෝධන රහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. සුගිය කාලේ විධායක විසින් හිටපු අගවිනිසුරු සියානි බණ්ඩාරනාතිනිය කිසිසේත් නොකළ යුතු ආකාරයට ඉවත් කරා විතරක් නෙවෙයි අලුත් කාරේ උසාවි භූමියට කුඩුකාරේ කැෂිනෝකාරේ වෘත්ත පිටින් ඇවිල්ලා අධිකරණ භූමියට හූ තියලා ගල් ගහලා අධිකරණේ ගරුත්වය හැල කරපු විදිය. ඒකේ ප්‍රතිඵලයක් හැට තමයි මම හිතන්නේ 2015 මෙරටේ සියලු ජනතාව පක්ෂපාත අතහැර දාලා අලුත් ආණ්ඩුව බිහි කරගත්තා. අද මේ අධිකරණයේ ස්වාධීනත්වයේ ආරක්ෂාව වල තියෙනවා. සාමාන්‍ය වැරදි කරන අපරාධකරුවන් සහ බරපතල වැරදි කරන අපරාධකරුවන් වෙන් කිරීමේ ක්‍රම දේවීදයක් හඳුන්වා දුන්නේ නැති වුණොත් පුනරුත්ථාපනයේ සඳහා තිබෙන සිර කඳවුර අපරාධකරුවන් ප්‍රවර්ධනය කරන ස්ථානයක් බවට පරිවර්තනය වීම අපි කාටවත්ම නතර කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපේක්ෂිත අප ලබා ගැනීමේ අද පූර්වාදර්ශයක් තියෙනවා. මේ ඇන්ටිසිපේටරි බේල් ලෙඩේ ගෙනාවේ කවුද? ලෝක හොරෙක් වන මිග්යානාවල හොරකම් කරපු තවත් මිනි මරපු අම්මලා තාත්තලා සොහොන්කොත් ජනතාවගේ සල්ලි වලින් හදපු එයා තමයි ඇන්ටිසිපේටරි බේල් එකේ නාම හිමිකමු සන්නාම හිමිකරු. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔටාස් වෝකලාලු යුද්ධ දින්නලු තනියම යුද්ධ කළාලු. හැබැයි උසාවියට බයයි. ලංකාවේ තියෙන වත්කම් බැරකම් නීති. කවුද චූදිදෝ තුන් දෙනා? සරණ ගුණවර්ධන, ආර් දුමින්ද සිල්වා, සචින් වාස් ගුණවර්ධන. මේ තුන් දෙනාට බැරුණා තමුගේ වත්කම් අනාවරණය කරන්න. උසාවියෙන් නැග්ගා පිළිගත්තා. ඔව්. අපේ තියෙන වත්කම් අපි හරියට දෙන්නේ නැහැ. අපි හොරකම් කළා. සමාවෙන්. මොකද්ද තීන්දුව? රුපියල් 1000. හැම පැත්තරම දොස් කිව්වා. දොස් නොකිව්වා එතුමට විතරයි. හැබැයි එතුමටත් විරුද්ධව නඩුවක් තිබුණා. පර්මිට් එක දෙපාරක් විකයි යාලා. පර්මිට් විකුණපු 90% දෙනෙත් තමයි මේ පාර්ලිමේන්තු ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා පර්මිට් එක 6 පාරක් විකුණලා තියෙනවා. තමුන්ගේ පර්මිට් එක තමුන්ට විකුණන්න පුළුවන්. මෙයත් විකුණලා තියෙනවා. මේ පර්මිට් එක විකුණව හොරාගෙන අනිත් කියලා. බලදි විකුණලා. මාත් එක්කව. ඉතින් මට නරු දෙමුන්නේ නැහැ. දැන් අද පුද්ගලයෝ 17 දෙනාගෙන් එක්කෙනෙක් රජයේ සේවකයෙක් බවට අපේ රටේ පත් වෙලා මේ රට බංකොලොත් වෙන එක හේතුවක් තමයි රාජ්‍ය සේවය මේ තරම් පුළුල් කිරීම. එතන මේ රටේ රාජ්‍ය සේවයට සෑම උසස් පෙළ සමතෙක්ම යන්න ඕන කියන මතයක් රට පුරා දෙන වෙලාවෙ ඔබතුමාගේ ගෞරවනීය ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයේ පසුබිම් මන්ත්‍රීවරයෙක් විදිහට මම ස්තුතිවන්ත වෙනවා. අපිට තියෙන ලොකුම අභියෝගය තමයි නඩු ප්‍රමාදය. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි මේ අධිකරණ පද්ධතිය ස්වයංක්‍රීයකරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙලක් මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා. නීතිය සියලු දෙනාටම එක හා සමානයි කියන එක අපි රටේ මතයක් හැටියට සමාජගත වෙනවා නම් අර පහුගිය කාලේ වගේ දේශපාලඥයින්ගේ පවුල් වලට ළමයින්ට විතරක් එක නීතියක් තියෙන රටක් නැතුව හරියට නීතිය සැමට එකයි කියන විදියට යනවා නම් මේ වගේ බන්ධනාගාර පිරිතිරි යන්නේ නැහැ. ඒ වේ පහසුකම් අඩුයි කියන එකත් මම පිළිගන්නවා. මම ඉස්සෙල්ලා කතා කරා වගේ සමස්ත රාජ්‍ය සේවයේම 100%ට 107කින් පඩිය දෙගුණයකට වැඩි අපි වැඩි කරලා තියෙනවා. විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප 2016න් පස්සේ ගිය අයත් 2016 ඉස්සෙල්ල ගිය අයටත් විශ්‍රාම වැටුපට නැවත විෂමතා වෙනස් කරන කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකාව තුල කිසිඳු ඇමරිකා එක්සත් ජනපද හමුදා කඳවුරක් පිහිටුවීමට අපේක්ෂා නොකරන බව මෙරට ඇමරිකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු පවසනවා. ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ආරක්ෂක සහයෝගිතාව යටතේ එවැනි වැඩපිළිවෙලක් සඳහා කිසිඳු සූදානමක් නැති බවයි එම ප්‍රකාශකයා කියා සිටින්නේ. ත්‍රිකුණාමලයේ වරායසල ගුවන්යානා රැඳවිය හැකි ඇමරිකා නැව් රඳවා තබන බවට පළවන වාර්තාද ඔහු ප්‍රතික්ෂේප කරනවා. එවැනි විශාලත්වයකින් යුක්ත නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙනෙන අනාගතයේ කිසිඳු සැලැස්මක් නොමැති බවද තානාපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කරනවා. ශ්‍රී ලංකාව සමග පවතින ආරක්ෂක සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ බලාපොරොත්තු වන බවයි අදාළ ප්‍රකාශකයා කියා සිටින්නේ. ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සමීපව කටයුතු කිරීමටද ඇමරිකා එක්සත් ජනපදයේ නිරන්තරයෙන් සූදානමින් සිටිනවා. මද විරාමයක් දැන් නැවතත් ප්‍රවෘත්ති. නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් 168කට වැඩි රුපියල් 168කට වඩා වැඩි වටිනාකමකින් යුත් රන්මාල කිහිපයක් කටුනායක රේගුව අත්අඩංගුවට ගත්තා. එය ඇතුළු තවත් තොරතුරු කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. චෙන්නයි සිට පැමිණි මගේකු තම ඇඳුම් තුල සංගවා රන්මාල රැගෙන විත් තිබූ බව රේගුව ප්‍රකාශ කළා. කිලෝග්‍රෑම් එකක බරකින් යුත් රන්මාලවල වටිනාකම රුපියල් 168ක් පමණ වනවා. මෙම පුද්ගලයා කොටහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් පමණ වන පුද්ගලයෙකු බවයි රේගුව සඳහන් කළේ.
පිටකොටුව වෙළඳසල් පරීක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද කටයුතු කළා. අලුත් අවුරුදු සමයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ කල්ලිකුත්තු සුවඳ බිලවුන් ඇතුළු භාණ්ඩ තොගයක් හෙදි අත්අඩංගුවට ගෙනුණා. නොමිලේ ලබා දීමේ පදනම මත මේවා අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කළේ. විදේශ ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් රුක්රෝපණ වැඩසටහනක් මාරවිල තල්විල කලපු තීරයේදී පැවැත්ුණා. ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. ගසක් සිටුවලා පරිසරයට එකතු කිරීම යහපත් වැඩක්. මෙම කටයුතුට සම්බන්ධ වීමට ලැබීම සතුටක්. It's fantastic and we are really pleased. And we are in the beautiful country of Sri Lanka. අපි ඇවිත් ඉන්නේ ලස්සන රටකට. අපි එකතු වෙලා ගස් වැවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. අපේ පෘථිවිය ආරක්ෂා කරගන්න අපි ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා එකතු වීමට ලැබීමත් සතුටක්. Citizen of the world, the earth, it's our only planet and we must look after it. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරය වෙනුවෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් කොළඹ දෙකපිහිටි එම අධිකාරියේදී පැවැත්ුණා. සේවක සුබසාධක සංගමයයි මේ සංවිධානය කර තිබුණේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. සබරගමු පළාත් පාලන කාර්යසාධන අංශයේ ප්‍රථම ස්ථානයේ දිනා ගනිමින් රන් සම්මානයට හිමිකම් කීවේ බලංගොඩ නගර සභාවයි. නගර සභාවේ ප්‍රජා සංවර්ධන වැඩසටහන, ආදායම් අංශයේ පුස්තකාලය, ගබඩාව, ලේකනාගාරය ඇතුළු සියලු අංශ මෙම තරඟයේදී නිරීක්ෂණයට ලක් වුණා. සියලු සේවකයන්ගේ කැපවීම මත මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට හැකි වූ බවයි සබරගමු පළාත් පාලන කොමසාරිස් ASJ ගොඩල්ලවත්ත මහතා පවසන්නේ. යානුය ව්‍යාපෘතියේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කර ඉදිරි මහා කන්නය වන විට එහි ප්‍රතිලාභ ජනතාවට අත්කර දෙන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. යානුය වම්මියුර ප්‍රධාන ඇලමාර්ගයේ සංවර්ධනය කිරීමේදී වගා කටයුතු සිදු කර ගැනීමට නොහැකි වූ ගොවීන්ට වන්දි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවීන් 71 දෙනෙකු සඳහා වන්දි මුදල් ප්‍රදානය කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 61ක්. අපිට පුළුවන් ඊළඟ මාස ගන්න වෙනකොට මේ යාන්වේ සම්පූර්ණ ජලාශයේ වැඩ කටයුතු අවසන් කරලා ඒකේ ඒ භුක්තිය බාර දෙන්න, ඒ වගේ මේ යාන්වේ ව්‍යාපෘතියේ ප්‍රතිඵලය තමුන්නාසලට බාර දෙන්න පුළුවන්. මේ වැඩේට ආපහු කැබිනට් මණ්ඩලෙට ගිහිලා මුදල් අරන් තියන රුපියල් 50000 ගන්න හේවා. ඊළඟ කන්නේ 2018 19 යලයි මහයි දෙකම අපි ගෙවන්නත් ලෑස්ති කරනවා. ඒ ටිකත් මුදල් දීලා තියෙනවා. උද්ඝෝෂණ සහ විවේචන සිදු කරන පිරිස් ගැටළු විසඳීමේ ප්‍රායෝගික වැඩපිළිවෙල අනුගමනය කරන්නේ නැති බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. පාදුක ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. පාදුක්ක මීපේ පිහිටි ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ රුක්රෝපණ වැඩසටහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. විවිධ පැල වර්ග 600ක් විශ්වවිද්‍යාල භූමිය තුළ රෝපණය කිරීම මෙහිදී සිදු කෙරුණා. විශ්වවිද්‍යාලයේ පරිසර පර්යේෂණාගාරයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේද අමාත්‍යවරයා අතින්. ඇත්තටම මේ අදහස ආවේ මමත් සෝෂල් මීඩියා කාරයෙක් නිසා. පෞගිය කාලේ හැමතැනම තිබුණා මේ විල්පත්තු කතා. නෝක තමයි මූලික පාදක වෙච්ච හේතුව. මම දැක්ක මේකේ කෑ ගහන වැඩිම මිනිස්සු අඩුම ගානේ ගෙදර තියෙන මල් පැලේකට වතුර දාන්න නැති වුන්. පෙළපාලි යන්න සංදර්ශන කරන්න, රණ්ඩු කරන්න මිනිස්සු ටිකට වැඩක් කරන්න කී දෙනෙක් මේකට කැප වෙයිද කියලා. මම විශ්වාස කරනවා මම ආරම්භ ගත්ත තැන පිරිසිදු භූමිය මේක අනිවාර්යෙන් සාර්ථක වෙයි කියන විශ්වාසය මගේ හදවත තුළ තියෙනවා. අසීමිත බලාපොරොත්තු සහිතව දරුවන්ගේ අනාගතය දීප්තිමත් කරන්න වෙරදරන දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම ඔවුන්ට කරන උපහාරයක්. පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිමින් තම දෙමව්පියන්ගේ සිහිනය සැබෑ කිරීමට කුරුණෑගල ප්‍රදේශයේ තුන් නිවුන් දරුවන්ට හැකියාව ලැබුණා. කුලියාපිටිය මධ්‍යම විද්‍යාලය අධ්‍යාපනය ලැබූ මෙම තුන් නිවුන් දරුවන් සාමාන්‍ය පෙළ විභාගෙන් විශිෂ්ට සාමාර්ථ 9ක් ලබා ගනිමින් තම දක්ෂතා පෙන්නුම් කළා. දිව්‍යාංජලි දෙවුමනී කුමාරසිංහ, නවාංජලි නිත්මිනි කුමාරසිංහ යන දියණියන් දෙදෙනා හා ප්‍රියංජන පියුමන්ත කුමාරසිංහ පුතුණුවන් මෙම ජයග්‍රහණය ලබා ගත්තේ සිය පාසල් මාතාවටද අභිමානයක් ගෙන දෙමින්. විශේෂයෙන් මේ ළමුන් විෂය කාරණාවට අමතරව විෂය බාහිර කටයුතු තුළත් යෙදුණා. විශේෂයෙන්ම පරිසර බට කණ්ඩායම්වල කටයුතු කළා. ඒ වගේම වෙනත් කටයුතු වලට සහභාගී වුණා. ඒ වගේම පාඩම් කටයුතු වලට ඒ සෑම දෙයකටම සම්බන්ධ වෙලා ඒ ළමුන් ඒ ජයග්‍රහණ ලබා ගත්තා. ඒ ළමුන්ටත් මම විශේෂයෙන්ම සුපතනවා. පාසලේනිය ශිෂ්‍යත්ව විභාගයෙන්ද මෙම දරුවන් සිය දක්ෂතාවන් පෙන්눔 කළා. මෙවරද තම බලාපොරොත්තු මල්පල ගැන්වීම පිළිබඳ පියා සිය සතුට පළ කළේ මේ ආකාරයෙන්.
ඉස්කෝලේ පැත්තෙන් ගත්තාම ඉස්කෝලේ සෑහෙන කැපකිරීමක් කරා මේ ප්‍රතිපලයේ ගන්න මම හිතන්නේ 11 වසරෙම මුළු අවුරුද්දේම පුරවරු ස්වේච්ඡාවෙන් හවස පන්ති කරා හවස තුනමාර වෙනකම් ඒ ගැනත් මතක් කරන්න ඕන කෘතවේදීව සමහර ඇත්තටම කියනවා නම් කියන්න තියෙන්නේ මේ ඉතින් හරි වාසනාවක් සතුටක් කියලා සමහර කියන්න තියෙන්නේ අපි තුන්දෙනාම ශිෂ්‍යත්ව පාසලේ කොළපිට මධ්‍යවිද්‍යාලයට ආවේ සාමාන්‍ය පෙළ විභාගෙදී මේ වගේ ඒ නමයක් ගන්නවා කියලා බලාපොරොත්තු ඇතුව ඒකට අපි තුන්දෙනාම එකට එකතු වෙලා වැඩ කරා අපි තුන්දෙනාගෙම උසස් පෙළ විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ වෛද්‍යවරුන් තුන්දෙනෙක් වෙන එක අපි තුන්දෙනාම එකට එකතු වෙලා වැඩ කරා ගොඩක් අදිෂ්ඨානයෙන් කටයුතු කළා ඒ වගේම අපේ දෙමව්පියෝ පාසලේ ගුරුවරු හැමෝම අපට එකට උදව් කරා අපි 11 අවස්ථරට ආවට පස්සේ අපට හවස පන්ති පැවැත්වුවා දින පහේම ඒ වගේම ඉස්කෝලේ ගුරුවරු දෙන හැම වැඩක්ම අපි මේ විදිහටම කරා ඒ අයත් අපට පොමොනින් තේ කරුණු කියලා දුන්නා ඒ නිසා අපිට පුළුවන් වුණා මේ විදිහට ඒනවයක් ලබා ගන්න උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතා යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා ආරක්ෂක හමුදා බහරේ පවතින ඉඩම් කඩිනමින් නිදහස් කිරීම පිළිබඳ මෙහිදී ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු වුණා ප්‍රදේශයේ තවත් ඉඩම් අක්කර 400ක් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි මෙහිදී හෙළි වුණේ ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සොයා බැලීමට ආචාර්ය සුරෙන් රාඝවන් මහතා මෙම සංචාරයේදී කටයුතු කළා ආරෝග්‍ය මාධා දේවස්ථානයේ වෙත පැමිණි එතුමා එහි සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළා එමෙන්ම මයිලඩි ධීවර වරායේ නිරීක්ෂණය කිරීමටද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කළා වලිකාමම් උතුර නැවත පදිංචි කරවීමේ සංගමේ සභාපති ගුණබාල සිංහ මහතා සමගද ඒ මහතා සාකච්ඡාවක නිරත වුණා දෙමෝදර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සිය සේවාවලින් ඉවත්ව සිටිනවා. රෝහල් ගේට්ටුවලට ඉබි අතුරු දමා පොලිස් ස්ථානයට බහර දී ඇති බවයි වාර්තා වන්නේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දෙමෝදර රෝහල භූමිය තුළින් පෞද්ගලික මාර්ගයක් ඉදිකිරීමට උත්සාහ දරූ බවට රෝහල් කාර්ය මණ්ඩලය චෝදනා කරනවා. ඊට වෛද්‍යවරුන් විරෝධය දැක්වීමත් සමග දෙපාර්ශ්වය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බවයි වාර්තා වුණේ. මෙහිදී ඌව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා හා දෙමෝදර රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයා තම කාර්යාලය වෙත කැඳවා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බැන තර්ජනය කළ බවයි වෛද්‍යවරුන් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ස්ථානභාර වෛද්‍යවරයා බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සමාව ගත යුතු බව රෝහල් කාර්ය මණ්ඩලය පවසනවා. මේ අනුව තම ආරක්ෂාව වෙනුවෙන් සිය රාජකාරී වලින් ඉවත්ව සිටින බව රෝහල් වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය පවසනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් තොරතුරු විමසීමට අප උත්සාහ කළද ඊට අවස්ථාවක් හිමි වූයේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහල් රණසිංහ මහතා අද වැඩ බහර ගත්තා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය හා රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ලබා ඇති ඒ මහතා වසර 27කට වැඩි කාලයක් පරිපාලන සේවයේ විවිධ තනතුරු දරා තිබෙනවා. නිහල් රණසිංහ මහතා රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරියෙක්. වැඩභාර ගැනීමේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා මෙන්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්ව සිටියා. එසමගින් ඇතින් රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk